ඔබ ශක්තිමත්ව සිටින විට ඔබ දුර්වල බව පෙන්වන්න ඔබ දුර්වල වන සෑම මොහොතකම ඔබ ශක්තිමත් බව පෙන්වන්න මීට වසර දහස් ගානකට කලින් චීනයේ සිටි සන් උඩ්සු නම් අති දක්ෂ යුද සැලසුම් ශිල්පියෙක් ද ආර්ට් ඔෆ් වෝ නමින් පොතක් ලියනවා ඔහු සාර්ථක යුද්ධයකදී රණශූරයෙක් අධිරාජයෙක් හැසිරිය යුතු ආකාරය සම්බන්ධයෙන් මේ පොතේ විස්තර කරනවා එහි එන එක පාඩයක් තමයි මම ඔබට කිව්වේ ඇයි මට ඒක කියන්න හිතුනේ අපි ගොඩක් දෙනා ජීවිතයේ වැටෙන තැන්වලදී නහයෙන් අඬාගෙන සියල්ල ඉවරයි කියලා හිතාගෙන අඩියටම වැටෙනවා සමහරු දිවි තොර කරගන්නවා සමහරු හැම අරමුණක්ම පැත්තක තියලා තමන්ගේ හොඳම කාලය විඳවනවා ඔබටත් එහෙම අත්දැකීම් ඇති ඔව් මටත් තිබිලා තියෙනවා හැබැයි දැන් ආපහු හැරිලා බලද්දී ඒ ගෙවුන කාලේ අපරාධ කියලා අනන්ත හිතෙන අවස්ථා නැද්ද ඉතින් එහෙම කට්ටක් කාලා හිත හයිය වෙලා ජීවිතේට එන හැම අභියෝගයකටම හයියට මුහුණ දෙන්න පුළුවන් වයසට ආවට පස්සේ ආපහු ඒ විදිහම අත්දැකීමක් ආවත් කලින් වගේ අපි වැටෙන්නේ නැහැ අනන්ත ඉතින් සන් කියන්නේ මේකමයි යුද්ධයකදී තමන්ගේ සේනාව කොයිතරම් ශක්තිමත් වුණත් දුර්වල බව පෙන්වමින් උපායශීලී වෙන්න දුර්වල හමුදාවක් ඉන්නවනම් ඒක එහෙම නෙවෙයි කියලා ප්‍රතිවාදියාට පෙන්වන්න ජීවිතයත් හරියට යුද්ධයක් වගේ කකුලෙන් අදින්න බලාගෙන ඉන්න ප්‍රතිවාදීන් ගොඩයි ඒ වෙලාවට හිත රිදෙනකොට දුක හිතෙනකොට ඇහැට කඳුලක් එනකොට ඒ දුක ඒ කඳුල රහසින් විඳින්න හැබැයි කිසිම වෙලාවක ඔයා දුර්වල බව පෙන්වන්න එපා මොකද එහෙම වුණොත් ඔයාගේ සතුරා තවත් ශක්තිමත් වෙනවා ලෝකෙ ගොඩක් යුද්ධ දිනුවේ දක්ෂම ශක්තිමත්ව හමුදාවන් හෝ අධිරාජයන් හෝ මිනිසුන් නෙවෙයි උපක්‍රමශීලී සුදුසු වෙලාවට පසුබසමින් ආපහු වැටෙමින් නැගිටිමින් යුද්ධ කළ මිනිස්සු ඉස්සර පියෙන් යන්නේ කවුද බ්‍රූටස් තමන්ගේ මේකේ පල්ලි කපන්න පයින්ද කවුද තවත් පල්ලි පීඩිත පන්තිය කව දඩයන් කරන්නේ පීඩිත පන්තිය මේකේ වඩන්න බෝල් වඩන්න බා දුයි කනන් ගජ වි කනන් අපි පි කනන් ලැජ්ජ වෙන්න ඕන